මහා සංඝරත්නයෙන් අවසරයි. අන්‍ය ආගමික පූජකතුමන්ලාගෙනොත් මේ වේදිකාවේ ඉන්න මගේ සහෝදර ජාතික ජනබලවේගයේ සියලුම සහෝදර සහෝදරියන්ගෙනොත් අවසරයි. ආදරණීය සහෝදරයා සහෝදරිය, මීට අවුරුදු 4කට කලින් 2019 නොවැම්බර් මාසේ මේ වෙනකොට හන්දි ගානේ කිරිබත්තු වෙනවා, බැමි ගානේ තරුණයෝ එකතු වෙලා චිත්‍ර අඳිනවා. ඒ චිත්‍ර අඳින තරුණයොන්ට ඒ දෙමව්පියෝ තේ කෑම අරගෙන යනවා. තින්ත කොම්පැනි ඒ අයට තින්ත ගෙනත් දෙනවා. මෙහෙම තමයි අපි අවුරුදු 4කට කලින් මේ දවස අපි දැක්කේ. හැබැයි ඇයි ඒ තරුණයෝ, ඇයි ඒ දෙමව්පියෝ, ඇයි ඒ සමාගම්වල මිනිස්සු ඒ විදිහට හැසිරුණේ, ඒ විදිහට වැඩ කළේ? මගේ අම්මේ තාත්තේ මේ රට හදයි, මේ රටට අලුත් පාලනයක් ඇවිල්ලා මේ රට සුඛිත මුදිත කරයි කියන විශ්වාසයෙන් තමයි ඒ තරුණයෝ, ඒ හැමදෙනාම, ඒ දෙමව්පියෝ පාරවල් වලට ඇවිල්ලා කිරිබත් උයලා ප්‍රාර්ථනා කරුවේ, බලාපොරොත්තු වුණේ. ඒක එහෙම වෙනකොට අපි ජාතික ජනබලවේගය අපි කිව්වා අර 1980 ගණන් වල අශෝක හදගම නාට්‍ය වේදියා හදපු මාගාත නාට්‍යයේ කියනවා වගේ, පිස්සන් රජ වුණත් එකයි, රජුන් පිස්සෝ වුණත් එකයි කියන එක අපි ජාතික ජනබලවේග වේදිකාවේ එක දිගටම කියාගෙන කියාගෙන ගියා. හැබැයි ඒක මිනිස්සුන්ට ඒ දවස්වල තේරුණේ නෑ මගේ අම්මේ තාත්තේ. අද මේ ජනගඟෙන්, මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගෙන්, මේ රටේ අහන දකින දකින හැම කෙනාගෙන්ම, හැම කෙනාම කියන්නේ මීළඟට මේ රට පාලනය කරන්න ඕනේ, මීළඟට මේ රටේ හදන්න ඕනේ, මීළඟට මේ රටේ බලය ගන්න ඕනේ, මීළඟට මේ රට හරි දිශාවට ගෙනියන්න ඕනේ. මාලිමාවේ ඕගොල්ලෝ අපි කියන එක තමයි අද මේ රටේ ඉන්න ජනතාව, තරුණයෝ, අම්මලා තාත්තලා කෑ ගහලා කියන්නේ මගේ අම්මේ තාත්තේ. අවුරුදු 75ක් මේ රට පාලනය කරපු මිනිස්සු දෙමළ, මුස්ලිම්, සිංහල කියලා මේ රට බෙදාගෙන, මිනිස්සු ටික ඔක්කොම බෙදලා කඳවුරු වලට වෙන් කරලා කඩලා බිඳලා තමයි පාලනය කෙරුවේ. අපි ආපව හැරිලා මතක් කරගත්තොත් එක එක බඳ පොත්තු වල ඉඳලා අර මුස්ලිම් වෛද්‍යවරයා සාෆිගේ වද කරන සැත්කම් වල ඉඳලා නොයෙකුත් දේවල්, මේ අක්කු මෙච්චර කාලයක් හම්බ කරගත්ත සල්ලි ටික වියදම් කරලා බොරු කැම්පේන් හදලා බොරු දේවල් මේකේ වපුරෝලා තමයි මේ රට බෙදලා පාලනය කෙරුවේ. මට වැඩි වෙලාවක් නැහැ, මම මගේ පොඩි වෙලාව ඇතුළේ මෙන්න මෙහෙම කියලා මේක ඉවර කරන්නම්. ගිය අවුරුද්දේ මාර්තු මාසේ 23 වෙනිදා ඕගොල්ලෝ අපි හැමෝම මේ වගේම දෙල්කඩ හන්දියේ ඉඳලා මෙතෙන්ට පෙළපාලියක් ඇවිල්ලා මේ වේදිකාවේ ඉඳලා රැස්වීමක් පවත්වලා කිව්වා, අර එහා පැත්තේ පිස්සට හූ කියපු හන්දියේ හිටපු පිස්සට ඇහෙන්න අපි කිව්වා, මේ රටේ ජනතාව පාරට බැස්සොත්, මේ රටේ මිනිස්සු පාරට බැස්සොත් 78 විවස්ථාවට 20 වෙනි සංශෝධනය එකතු කරලා මේ රටේ හිටපු බලවත්ම ජනාධිපති හැටියට හිටපු නන්දසේන කියන හාදයව පිස්සව එලෙව්වා වගේ මේක එලවන්න පුළුවන් කියලා එදා අපි කිව්වා. ඒ කිව්වා වගේම මේ රටේ මිනිස්සු ඔක්කොම පාරට බහැලා, අපි හැමෝම පාරට බහැලා මේ රටේ හිටපු බලවත්ම ජනාධිපති අපි එලෝල දැම්ම මගේ අම්මේ තාත්තේ. අද ආපහු නොවැම්බර් මාසේ 18 වෙනිදා අපි මේ ආපහු පෙළපාලියක් ඇවිල්ලා මේ නුගේ ගොඩ හන්දිය එකම හිස් ගොඩක් වෙන විදියට එකතු වෙලා මේ ඇවිල්ලා ඉන්නේ. ඒකේ දෙවනි පියවරට මෙච්චර කල් අපිට කපුටෝ, මයිනෝ, සොම්බි තමයි අපව පාලනය කරුවේ. ඒ සොම්බි ටික, ඒ කපුටෝ ටික, ඒ මයිනෝ ටික එළවලා ජනතාවාදී පාලනයක් ඇති කරන්න ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ ජනතාව එක්රැස් කරලා ජනතා පාලනයක් ඇති කරන රැල්ල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ රැල්ලට ජය වේවා කියනවා, ඒ රැල්ලට අපි එකතු වෙමු කියනවා, අපි ඔක්කොම එකතු වෙලා මේ රට අලුත් දිශාවකට, මාලිමාවට එකතු වෙලා අලුත්
අලුත් දිශාවකට අලුත් පැත්තකට අලුත් පාවතකට අරගෙන ගිහිල්ලා අපි මේක හදලා අපේ දරුවන්ට හරි හමන් රටක් හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක් හදමු කියන පණිවිඩය හදමු කියන ආරාධනාව කරමින් ජාතික ජන බලවේගෙන ජය වේවා ජාතික ජන බලවේගෙන ජය වේවා වැඩ කරන ජනතාවට ජය වේවා මේ ඉන්න හැමෝටම ජය වේවා කියමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි මගේ අම්මේ තාත්තේ